අයිබෝවන් මේ සූදන පැත්ත ගැතැත කියනට හිරු රාත්‍රී නමය තිහෙන් මම මහේෂ සේනාරත්න. මම රෝෂණී විජේසූරියමලින් මවදහනය දවසේ සිරස් පලවිත. යතුරුක අර්බුදයකින් ඉතිහාසයේ පළමුුවරට කතරගම මහාදේවාලයේ අලුයම පූජාව නවති. විජේදාසගේ අමාත්‍ය දුරය හෙට වෙනස් වෙයිද? හෙට වෙනකොට මේ රටේ ඉන්නේ අධිකරණ ඇමතිතුමියක්. මාර්ග ව්‍යාපෘති 6ක් සඳහා රුපියල් බිලියන 53ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක්. අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය ඇමති රංජන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. බස්නායක නිලමේවරයා සහ දේවාලයේ කපු මහතුන් අතර මතුව තිබූ අර්බුදයක් හේතුවෙන් ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ අලුයම පූජාව ඉතිහාසයේ පළමුවරට අද පැවැත්වුණේ නැහැ. මේ හේතුවෙන් පූජාවට පැමිණි බැතිමතුන් පත්ුණේ දැඩි අසිරුතාවකටයි. දවසේ පුවත රුහුණු කතරගම මහදේවාලයේ අලුයම පූජාව උදෑසන 4:30ට පැවැත්වෙන අතර අද දිවයිනේ නන්දසින් පැමිණි විශාල බැතිමතුන් පිරිසක් දේවාල පරිශ්‍රයට එක්රැස්ව සිටියේ ඊට සහභාගී වීමේ අරමුණින්. කෙසේ වෙතත් ප්‍රධාන දේවාලයේ පිවිසුම අද අලුයම සුපුරුදු පරිදි විවෘත නොකිරීම හේතුවෙන් එහි පැමිණි බැතිමතුන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. එකමාරට අපි මෙතන පොලිමේ අපේ නඩේ ඇවිල්ලා ඉන්නකොට මේ ගේට්ටුව බලෙන් 5-6 දෙනෙක් ඇවිල්ලා ඇරියා. ඇවිල්ලා මහතුරාගේ ගියා ඇතුළට. ඒ අතුරත කෝදිලා යනවා කියලා ගැහුවා. ඊට පස්සේ අපි එලියට දැම්මා. කෙනෙක් යකඩයක් ගත්ත ගහන්න තවඩින් එක්කෙනෙක් මැරෙනවා. එතන ඇතුළේ ඉන්නකොට ගහගත් කපු මහත්තයා ඇදලා ගත්ත ගහන්න කපු මහත්තයා. කතරගම මහදේවාලයේ කපු මහතුන් චෝදනා කරන්නේ අද අලුයම හිපෙමිනි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී. කුමාර්ගේ මහතා පිරිසක් සමග පැමිණ දේවාලයේ යතුරු බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි. අසල මාසේ මං කරේ දැන් අසල මාසේ අද දවල් 12න් ඉවරයි. දැන් ඊයේ හැන්දෑවේ මට මෙයා ලියුමක් එවනවා ලබන මාසේ දැන් හෙට 22 වෙනිදා දවල් 12න් පටන් ගන්නවා. ඒක සේපාර රත්නායක කපුරාල්ට බාර දෙන්නේ කියලා. ඒ ඉන්නකොට දැන් පාන්දර 4:00 පූජාව කරනවා අපි. මම නැගිටලා යතුරු බාර දෙනවා මේ දැන් අලුතෙන් ගෙවිදලා එන කෙනෙකුට බාර දෙනවා පූජාව කරන්න. දැන් එයයි යතුරු අරන් ගිහිල්ලා දුවගෙන ආවිල්ලා කිව්වා බස්නායකලම යතුරු ගන්න හදනවා කියලා. ඊට පස්සේ මගේ අතට යතුරු දුන්නා. ඒත් බස්නායකල මතන හිටියා මං කිව්වා මේ යතුරු වාර දෙන්න 12ට. ඔය ඉක්මන් නැතුව ඉන්න 12ට මම යතුරු දෙන්න. ගියාම මං අනිත් තව එක්කෙනෙකුට කප් මහතුරු කතා කරලා කිව්වා මම මෙන්න යතුරු ගිහින් පූජාව කරන්නයි කියලා. එයයි යනකොට එයාගෙන් යතුරු දුරගත්තා. මං කෙලිම ගියා පොලිසියට. දැන් 4:00 පූජාව නැහැ. අද අලුයම කතරගම දේවාලය පුදබිමේ තිබූ සිද්ධිය පිළිබඳ එම අවස්ථාවේ හිරැඳි සිටි පිරිසක් විස්තර කළේ මෙලෙසයි. මේ බස්නායකතුමයි බස්නායක පුතයි එයාගේ සහචරයෝ පිස්තෝල තුවක්කු පොලු අරගෙන තමයි මෙතනට ආවේ මේ දේවාලය ඇතුළු දුරගන්න. එයාට දේවාලය ඇතුළු කිසිම අයිතියක් නැහැ. දේවාලය ඇතුළු තියෙන කප් මහතුරු අතරේ මේ වගේ නොසන්ඩාලවර කළ බස්නායකවරයෙක් අපි දැකලා නැහැ කවුරුහක් කතරගම දේවාලය. 4:00 ගේට්ටුව ඇරිය මේ අතුගාන කට්ටියට එන්න ඇතුළට. ඒ ඇරියන් පස්සේ නිලමෙතුමත් එක්ක කට්ටියක් ඇවිල්ලා වට වෙලා නිලමෙතුමා අපේ මහත්තයාගෙන් යතුරු උදුර ගත්තා. උදුරගෙන ඉවර වෙලා පොලු තිබුණා අර කට්ටියගේ ඉන්නේ පිස්තෝල තිබුණා ඒ ඔක්කොම තියාගෙන තමයි මෙතනට ඇවිල්ලා පැනලා ගත්තේ. කෙසේ වෙතත් කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාර්ගේ මහතා සඳහන් කළේ දේවාලයේ කපු මහතුන් නිය විවෘත කිරීමට අවස්ථාව ලබා නොදී ඊට බාධා වන ආකාරයෙන් කටයුතු කළ බවයි. අද උදේ මම මහදේවාලයට ගියා. වෙන්දත් මම යනවා. යනකොට දේවාලයේ කීප දෙනෙක් හිටියා. මම යතුරු අරන් ගිහින් මහදේවාලේ දොර අරින්න යනකොට ලාල් කියන කපු මහත්තයා තව එකෙක්ගෙනුයි ඔයාලට මොකක්ද තියෙනවා ඉතින් මේ දොර අරින්න කියලා කෑකෝ ගහගෙන ආවා. පස්සේ මම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මේ කට්ටිය මහදේවාලයේ එළියේ දොරවල් මම කිව්වා මේ වරින්න මිනිස්සුන්ට බඳින්න කියන්නේ කියලා. මට දේවාලය අරින්න ඉඩ දුන්නේ නැහැ. පසුව අදුදෑසන කතරගම දේවාලයේ කපු මහතුන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් කතරගම පුදුමිමේ පිහිටි කතරගම මහදේවාලයේ බස්නායක නිලමේවරයාගේ වලව්ව වෙත මෙලෙස ඇතුළු වුණා. ඉන්නවනේ කොරන.
අනතුරුව ඔවුන් ප්‍රධාන දේවාලයේ අතුර රැගෙන පැමිණි අතර උදෑසන 4ට පමණ පොලිසිය ප්‍රදේශවාසීන් සහ වැතිමතුන්ගේ වැදිගත්වීමෙන් කතරගම මහදේවාලය පූජාවන් සඳහා විවෘත කෙරුණා. කතරගම මහදේවාලයේ අද උදෑසන ඇති වූ අර්බුදය පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දරන සියලු කැබිනට් අමාත්‍ය දුරවලින් ඔහුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. පක්ෂ මහලේ කම් කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේ සිය අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින්. එක්සත් ජාතික පක්ෂයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ඔහුට එල්ලවන චෝදනා නිවැරදි කිරීමට ඊයේ දක්වා අවස්ථාව ලබා දී තිබූ බවයි. ඒ සඳහා පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා සමග සාකච්ඡා කරන ලෙස විජේදාස රාජපක්ෂ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී ඇති අතර ඊට රාජපක්ෂ මහතාද සිය එකඟත්වයේ පළ කළ බව නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් එම එකඟතාව කඩ කරමින් අඛණ්ඩව පක්ෂයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමට විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කළ බව එම නිවේදනයේ දැක්වෙනවා. එහි දැක්වෙන්නේ විජේදාස රාජපක්ෂ මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුකූල නොවී කටයුතු කරන බවට පක්ෂයේ තීරණය කර ඇති බවයි. එම නිසා ඔහු දරන සියලුම කැබිනට් අමාත්‍ය දුරවලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව පක්ෂ මහලේ කම් කබීර් හෂීම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. තාම අලුත් ඇමතිවරය කවුද කියලාවත් මම දන්නේ නැහැ. අපි ලියුම අපේ නිවේදනය විතරක් නිකුත් කරලා තියෙනවා. ඒක ඔබතුමාට තියෙන්නේ ජනාධිපතිතුමාගෙන් අහන්න. අපි අපේ ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. ඒ වෙලාවට අපි ඒ තීරණය ගැන කියන්න. එහෙම අපි කිසිම සාකච්ඡාවක් නැහැ. ඒකෙදී එතුමාගේ තීරණ. එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කළා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය. එතුමාලගේ. එහෙනම් ඒගොල්ලන්ට දෙයියන්ගේ පීඨයි. කාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට එතුමාලා තනි ආණ්ඩුවක් හදනවාද එහෙම? දැන් ඉතින් තනි ආණ්ඩුවක් වගේ නේ UNP-නේ ආණ්ඩු කරන්න කියලා කියන්නේ. මෙතරද කොළඹදී පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපි බලයට ආවේ හොරු අල්ලන්න. අපි මේක කරොත් තමයි මේ ආපල්ලා ආණ්ඩුවෙත් හොරු බිහි වෙන එක නතර වෙන්නේ. අපි කියන්නේ නීතිය රතපවන්න කියලා. අපි කියන්නේ පරිපාලනමේ ව්‍යුහය හදන්න කියලා. ඒකට තමයි ඇමතිවරයෙක් ඉන්නේ. ඉතින් එතුමා දැන් අද කරන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ වැඩක් නෙවෙයි. ගිහිල්ලා වරායගෙන කතා කරනවා. තැන්තැන් වල අගුපෙල්ලුල ගිහිල්ලා විවේචනය කරනවා නම් ඒක සාමූහික වගේම කැඩීමක්. සාධාරණීකරණය කරන්න එතුමා චීවරයත් අවභාවිතා කරමින් ඉන්නවා. මිතුරු ලෙසින් අපේ ගේ ඇතුලේ සතුරෙක් ඉන්නවා නම් සතුරාගේ මිතුරා අපේ ළඟ නම් ඉන්නේ ඒක ලොකු හානියක්. ඒ නිසා තමයි අපි ඒකමතිකව ප්‍රකාශ කරේ එතුමා වයින් කරන්න කියන කාරණේ. පළමු දේ තමයි එතුමා කැබිනට් එකෙන් යන්න ඕන කියන කාරණා. ආණ්ඩුවේ ඉන්නවද පසුපෙළ මන්ත්‍රීවරයෙක් විදියට නැත්නම් විපක්ෂයේ ඉන්නවද කියන එක එතුමායි තීන්දුව කරන්න ඕනේ. ඊයේ මධ්‍යවරාත්‍රි වෙනකම් අපි දැක්කා ජනාධිපතිවරයා සමඟ ජනාධිපතිවත් අගමැතිවත් එක මතයක ඉන්නවා මේ කාරණේ සම්බන්ධව. අදත් අධිකරණ ඇමතිවරයෙක් පත් කිරීම ගැන කොහෙවත් සාකච්ඡා වුණේ නැහැ. ඒ ගැන මට හරියටම කියන්න බෑ. අපිට බුද්ධ ශාසන අමාත්‍යාංශය සම්බන්ධව ගැටලුවක් නැහැ. අධිකරණ අමාත්‍යාංශය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මා ඇඳුම් අඳින විදිහට වෙන වැඩකට තමයි ලෑස්ති වෙන්නේ කියන එක තමයි අපිට පේන්නේ. මේ අතරද පසොරුවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. දැන් කොහොමද අලුත්ම தත්ත්වය අධිකරණ ඇමතුමාගේ? මම හිතන්නේ අධිකරණ ඇමතු තුමෙක් නෑ, අධිකරණ ඇමතු තුමියක් තමයි සමහරලාවට එන්න වෙන්නේ. කවුද? කවුද? ඉතින් ඉස්සරහට දැනගන්න ලැබේ. දැන් හොරු අල්ලලා තියෙන්නේ. ඒ හොරු අප පිටේ ඉන්නේ. ඒ අප පිටේ ඉන්න හොරු නීත්‍යානුකූලව සාධාරණව නඩු අහලා සාක්ෂි තිබෙනවා නම් ඔවුන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ කරන්න බාධාවක්. ඒ තිබුණු බාධාව ඉවත් වුණා. හෙට දිනේදී ඉල්ලාස් කිරීම ඉවත් කිරීම සිදු කරනවද? හෙට වෙනකොට මේ රටේ ඉන්නේ අධිකරණ ඇමතු තුමියක්. මේ අතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් අදත් විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.
විජේදාස රාජපක්ෂගේ මතවාදයේ මේ රටේ ජනතාවගේ හෘදේ ශක්තිය තම ආසන්නයි. තවමත් එක්සත් ජාතික පක්ෂය තුල විජේදාස රාජපක්ෂලා වගේ කෙලින් මිනිස්සු ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය රට පාවදීලා ඕන දෙයක් උනාට කමක් නැහැ කියලා හිතන කණ්ඩායම මුන් එළියට දාන්න පුළුවන්. හැබැයි ඔවුන් බාර ගන්න මේ රටේ දේශප්‍රේමී ජනතාව බලාගෙන ඉන්නවා කියන ආණ්ඩුව මතක තියාගන්නවා. කොහොම ඉදින් දැන් ආරක්ෂක ඕන තරම් ඉන්නවා. ඔඩක්කුව අල්ලගෙන ඉන්නවා කවුරු හරි වැටෙනකන් කවුරුත්ම. ඉතින් කාගේ ඔඩක්කුවට වැටෙනවද කියලා ඉතින් බලාගන්න පුළුවන්. පොරු ආරක්ෂා කරන්න කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ. ඒතුම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක් ගන්න. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයා අමාත්‍යාංශයෙන් යන්න වෙයි වගේ. හැබැයි ඊළඟට ඔඩක්කුවත් එක්ක කතා කරලා දෙනවද ඊළඟ සාමාජිකත්වයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මට දෙනවද? මම සමග මාත් එක්ක ඒ ගැන කිසිම දෙයක් කතා කරලා නැහැ. විජේස රාජපක්ෂ මහත්තයා අද කැබිනට් එකට ආවෙත් නැහැ. පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පිළිගන්න ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත වෙලා තියෙනවා. බිලි බාන්න යන මන්ත්‍රීව තමන්ගේ පක්ෂෙන් එලවනෝ වගේ ක්‍රියාමාර්ග තියෙනවා. ඒ පක්ෂය අයට මේ පක්ෂය අයට තියෙනවා එයා ජාතික වීරයෙක් කියලා උස්සනෝ වගේ. පහුගේ ආණ්ඩුව විශාල වශයෙන් දූෂිතයි කියලා නම් කරලා තියෙද්දි ඒ ආණ්ඩුවේ ප්‍රධාන වගකීම් දරූ විශාල පිරිසක් නැවත මේ ආණ්ඩුවෙත් කැබිනට් එකේ ඉන්නවා. ඒ උදාහරණයක් විදිහට චම්පිකරණවක හැම ආණ්ඩුවේම එයා කැබිනට් ඇමති. එස් බිතිසනායක මහත්තයා හැම ආණ්ඩුවේම එයා කැබිනට් ඇමති කෙනෙක්. රාජිත සේනාරත්න මහත්තයා හැමදාම ඇමති කෙනෙක්. පරණ හොරුම ඒ ටිකම. විජේදාස රාජපක්ෂ මහත්තයාට විතරක් අදාළ සත්‍යයක් නෙමෙයි මේ මුළු ආණ්ඩුව දිහා බැලුවම ඒක තමයි පේන්නේ. දැන් රටේ විධාන ප්‍රශ්නයක් කරලා දැන් විජේදාස රාජපක්ෂ ගැන මොකක්ද මගේ අදහසක් නැත්නේ කියන්නේ. නෑ. ඒ අපේ පක්ෂ කෙනෙක් නෙමෙයි. මගේ මතේ නීතිඥයෙක් හැටියට කියනවනම් සාභිවල නඩු 650,000ක් සියලුම සිවිල් සහ අපරාධ නඩු ඒ තරම් සංඛ්‍යාවක් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. නීතිපද දෙපාර්තමේන්තුව තව ශක්තිමත් කළා. අවශ්‍ය පහසුකම් ටික දුන්නොත් මේ නඩු විතරක් නෙමෙයි දැන් තව අපරාධ නඩු ගණනාවක් තියෙනවා. සමහරු රිමාන්ඩ් වාරේ ඉන්නවා මාස ගණන්. එතකොට ඒ අය කියන්නේ අපිට අසාධාරණයක් වුණා කියලා අපේ නඩු අහන්නේ නැතුව. අපි ඕන කෙනෙක් ඕනම පක්ෂයක ඉන්නවනම් ඒ පක්ෂයේ විනයට අන්තර්ගත විය යුතුයි. වත්මන් අධිකරණ ඇමතිවරයා මේ රටේ පිළිගත් චරිතයක් බුද්ධිමතෙක් අපේ ස්ථාවරයක් තමයි අධිකරණ ඇමතිවරයා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධූරයේ අනිවාර්යයෙන්ම තවදුරටත් කටයුතු කළ යුතුයි. විජේදාස රාජපක්ෂව බය කරලා නිශ්ශබ්ද කරන්න තමයි මේ වෑයම. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ දේශපාලන නායකත්වයකට අනුව වැඩ කරන අධිකරණයක් කියන එක ඉතාම පැහැදිලි. පළත් සභා ඡන්ද විමසීම සංශෝධන පනත් කැටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙනුම් දියතයි කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දෙනුම් දුන්නා. මේ අතර සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ යෝජිත පළාත් පාලන මැතිවරණ පනත් කැටුම්පත ලබන 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එදිනෙම ඡන්ද විමසීම සිදු කරන බවයි. දැන් මැති සභය විශේෂාංගය. ආදායම් පන්ත අපි සිකුරාද විවාදයට ගන්නවා. හැබැයි අපි ඡන්දයක් ගන්නේ නැහැ. සංශෝධන 100 ගානක් තියෙනවා. ඒ සංශෝධන ගැන කතා කරන්න තව දවසක් දෙනවා. පළාත් පාලන එදාම විවාද කරලා එදාම ඡන්ද තියෙනවා 24. මම හිතුවා දවස් දෙකටම යනවා කියලා. එහෙම නැද්ද? No, there was a change. Are you a change? I was not aware of that. ඒකට අවශ්‍ය සංශෝධන කලින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔතක් ගෙනාවාම කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන කියන්න පුළුවන්. අපිත් එකගයි ඉක්මනින් සම්මත කරගෙන ඉක්මනින් ඡන්දෙට යන්න. හැබැයි ඔබතුමා දැන් කිව්වාම හෙට ඡන්දෙට ඔඩක් ඉන්නකෝ නෑ ඔය ඒක අවස්ථාව කියන්න දෙන්න කියන්නකෝ හැමදාම මොකද්ද මේ අනිදා සංශෝධන සම්මත කරනවා සංශෝධන කිසිවක් අපි ගාව නෑ එනි 12 වෙනකොට දෙනවා එන්න මේ ඡන්ද කල් දාන්න හදන්න එපා ගුණාප කතා කරන්න මේ අබනා යුතුමා ඕගොල්ලන්ගේ කාර්ක සභා අවස්ථාවේ සංශෝධන ගේන්නේ නැත්තම් කෙලින්ම හිත අපඩ පුළුවන් මේක සම්මත කරා ගුණාසේලා තමයි ඔය කොමිටි වෙලාවට සංශෝධන වගක් ගෙන්න මේ කවුල් කරන්න අද සංශෝධන 55ක් දැනටම මං හිතන්නේ මේ මැතිවරණ කොමිසමෙන් දීලා දැන් අපි අතර ඉදිරිපත් කළ තියෙන සංශෝධන පෙරණි ඡන්ද ක්‍රමයේ උපකල්පනයේ ඒක මත පදනම් ඉදිරිපත් කරපු සංශෝධන. ඒකයි නව ඡන්ද ක්‍රමයේ අතර ගැටුමක් වෙනවා. මේ සංශෝධන බාර දුන්නාන් පස්සේ අලුත් ක්‍රමයට අනුකූලව විතරයි අපි අරගන්නේ. සභානායකතුමා වැරදි මතයක් දෙන්නා දන්නේ පස්සේ සභාවට මැතිවරණ තියෙනවට විරුද්ධව කල් දාන්න හදනවා. ඒක නෑ මැතිවරණයක් අවශ්‍යයි. නමුත් සම්මත කරනු ලැබූ පනතින් පරිබාහිරව වෙනත් සංශෝධනයක් කාර්ක සභා ස්ථාව ඉදිරිපත් කරන ගරු අගමැතිතුමනි ඒක ව්‍යවස්ථාවට පටහැනි. සංශෝධන ව්‍යවස්ථාවට පටහැනි දෙයක්ද කියන එක අපේ වක්කීමක්. දැන්ටමත් නීතිපතිතුමාගේ සහයෝගය අරගෙන අපි ඒක අවසන් කරලා තියෙනවා. සංශෝධනයක නාමයේ අලුත්ම අදහසක් මේකට ඇතුල් කරන්න හැදුවොත් ඒක සංශෝධනයක් වෙන්නේ 18 වෙනි සංශෝධනයේ උදේ කැඩයලා ඇන්දෑවේ සමත කෙරුවා. සම්ප්‍රදාය ගැන කතා කරනවා. ඉතින් මේ ඔක්කොම අත්හදා බැලීම. අපි අවස්ථාව දෙනු ජනතාවට පලිනිනතාවට මේ අලුත් ක්‍රමේ එදිලා ඒකට අඩුපාඩුකම් තියෙනවා නම් අලුත් ව්‍යවස්ථාවට ඉස්සෙල්ලා අපිට පුළුවන් මේ ඔක්කොම නිවැරදි කරන්න. බොහොම චුටි මට පේන විදිහට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ දැන් මෙතන ඒකයි.
ව්‍යාප්ති 6ක් සඳහා මේ වසරේ අයවැය ප්‍රතිපාදන මගින් මෙන් වූ මුදල් ප්‍රමාණවත් නොවන නිසා සමස්ත වශයෙන් රුපියල් බිලියන 53ක මුදලක් අතිරේක ප්‍රතිපාදන වශයෙන් ඉල්ලුම් කරනු ලබයි. දා රත්තරන් වලින් හැදුවද ප්ලැට්නම් වලින් හදපු කිව්ව කට්ටිය අද නිරුත්තරයි. පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? 71යි. ඔය අධිවේගී මාර්ගද? වා හාගන්න බ නගර සභාවේ වටික. හරියම් පාර පවරගත්තු පාරවල් කොච්චර දිනවල කියලා පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්ධ වෙන්න මේ රටේ අහිංසක මිනිස්සු අධිවේගී මාර්ගයක් ඇහැට දැක්කා. ඔබතුමාලා හැදුවා අපි තමයි ණය ගෙවන්න ගත්තේ. මේ ගන්න ණය ඊගාර පත් වෙන ආණ්ඩු ගෙවන්න ඕන. අපි මිල අඩු කරලා තියෙනවා. මේ වගේ ප්‍රමිතිය වැඩි කරලා තියෙනවා. ගමේ පාරවල් ටික හදලා තියෙනවා. හැබැයි අපිට කරන්න බැරුගේ එකක් තිබුණා. ඒ තමයි මේ හොරු අල්ලන එක. හැබැයි අපිට ඊයේ පෙරේද ඔප්පු වුණා මේ රුවල්ලියම නතර කරගෙන හිටියේ අපේම අධිකරණ ඇමතුමාගේ බිලියන 53ක් වෙන් කළ දෙන එක හොඳයි. රටේ උතුරන්න සල්ලි දෙනවනේ. දැන් මේ නාස්තිකාර කඩයුත්තම නේද මීට කලින් කරේ? රාජපක්ෂ පාලනයේට දෙන චෝදනා මේක නේද? අපේ මන්ත්‍රීමා කුවා විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ හොරුවල්ලන. එහෙම වගේ මේ දැන් කියන්නේ. ඉතින් මේව ඇතුලේ සිද්ධ වෙන්නේ ඕමනේ. මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රණවීණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 45ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රදානය කළා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ මල්ලතුස්ගිරි මහනාහිමිරුන්ගේ ඉල්ලීම පරිදි මෙම මුදල ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි. දළදා මාලිගාවේ රන්වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට ලබා දුන් මුදලට අදාළ චෙක්පත අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් HMP හිටිසේකර මහතා වෙතයි. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කළ ප්‍රබල සමාජිකයෙකු වූ උතුරුමැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කළා. එසේම නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාද අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. මේ අතර 2016 බ්‍රසීලයේ පැවති රියෝ පැරාඔලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම සහ 2017 ලන්ඩන් පැරාඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දුන් දිනේෂ් ප්‍රියන්ත මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව බොදු බල සේනා සංවිධානය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ ඔහු කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස වී ඇති බව සඳහන් කරමින්. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පෙත්සම ගොනු කිරීම සඳහා පැමිණ සිටියේ බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් ඇතුළු පිරිසක්. ඊයේ දිනේදී ඔහු අරලියගහ මන්දිරයෙන් එළියට ඇවිල්ලා මෙරටේ අධිකරණීන බහු විනිසුරුවරුන් දූෂිතයන් හැටියට හඳුන්වමින් විනිසුරුවරුන්ටත් අධිකරණයටත් දැඩි අපහාසයක් කරා. නිසාවෙන් අපි අද දිනේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා රංජන් රාමනායක අමාත්‍යවරයාට එරෙහිව. මොකද SBA දිසානායක ඇමතිවරයාට එදා යම් අධිකරණ තීන්දුවක් ලබා දුන්නා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්. මෙහිදී ඒ හා සමානම අපහාසයක් අධිකරණී ඉලක්ක කරගෙන සිදු කරේ. ඒක නිසාවෙන් සද්දවිද්ද රාජපක්ෂ පල්ලංග පතිර අඹ කුමාරගේ රංජන් සිල්වෙස්ටර් අපොන්සු හෙවත් රංජන් රාමනායක කියන උන්නහැට තමයි අපි මේ නඩුව ගොනු කරේ. සද්දවිද්ද කියලා කියන්නේ ඉතින් අන්දරේට දුන්න ගරු නාමයක්. ඉතින් ඒ අන්දරේගේ පරපුරෙන් පැවතෙන කෙනෙකුට කටකින් තමයි අධිකරණයට මේ විදිය අපහාසයක් සිද්ධ වුණේ. අනිවාර්යෙන්ම මේ වගේ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන මැති අමුතුරු වහාම බඳින්න කාලේ ඇවිල්ලා තිබෙනවා. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක තනතුර සම්බන්ධයෙන් ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් වනු ඇති බව අමාත්‍ය විජිත විජයමුනි සොයිසා මහතා පවසනවා. තමන් තවදුරටත් පක්ෂයේ සභාපති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධූරයට තෝරාපත් කරගනු ලබන අවස්ථාවකදී එසේ තෝරාපත් කරගන්නා ලද විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වේ.
මහින්ද මහත්තයා එක්ක එදා මධ්‍යම කාරක සභාවේ මමත් අත ඉස්සු චන්ද්‍රිකා මැතිනිගේ සභාපතිකම නැති කරලා විධායක ජනාධිපතිට දෙන්න සභාපතිකම. ඉතින් මේ දෙක තුනම හොඳට මහින්ද මහත්තයා දන්නවා. දැන් එතුමට මේව අමතකයි ටික. අර මම සභාපති කියලා කියන ටික ලැජ්ජායෙන් වගේ එතුමා කිව්වේ. නිකන් බිම්බලාගෙන වගේ. එතුමා මේ පක්ෂයේ අනුශාසක ධූරයේ බාර අරගෙන තියෙනවා. එතුමායි ධූරයේ බාර අරන් කුරුණෑගල සම්මේලනයේට සහභාගී වුණා. අපේ පක්ෂේ නම් වෙන පක්ෂයේ සමාජිකත්වයේ ගත්තොත් අපේ පක්ෂ සමාජිකත්වයේ අවශ්‍ය වෙනවා කියලා. ඉතින් එතුමා පොහොට්ටුවේ ප්‍රවර්ධනය කරනවා එලිපිට. ඒක ඉඳන් කියනවා මමයි ශ්‍රී ලංකා නිදාපක් සභාපති කියලා. ඔහොම කියනවා පොඩි ළමයි රජ්ජුරුව උඩයි උඩයි කියලානේ. එහෙම කියලා සෙල්ලම් කරනකොට ඒ වගේ ඉතින්. එතුමා තාමත් අනුශාසක තමයි. ඉතින් දැන් මේවා උඩ තාමත් ද කියලා මම දන්නේ නැහැ, ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එතුමා දැනුවත් කොහමද? නෑ ඒක මට කියන්න බෑ. මොකද ඒක කියන්න ළඟදී තියෙන මධ්‍යම කාරක සභාවක තීරණේ වෙයි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් මාධ්‍යවේදීන් පක්ෂ සභාපති ධුරය පිළිබඳ විමසීමක් කළා. එතකොට එමුතුමා මේ ජනාධිපතිතුමා කියන යා තමයි මේ පක්ෂයේ සභාපති තාමත් කියලා. ඇත්තටම කවුද සභාපති මේ පක්ෂයේ? විශේෂයෙන්ම දැනට ඉතින් ඉන්නේ වර්තමාන ජනාධිපතිතුමානේ. එතුමා එහෙම කියන්නේ. එතුමා ඊයේ ප්‍රකාශ කළා තියෙනවා තාමත් සභාපති එතුමා තමයි. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. කොහෙද ඉවස්ථාව? පක්ෂ ව්‍යවස්ථාවේ මේ මිතුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි ඉල්ලුවේ. ඒක මතක තියාගන්න. හංසගේ ඉල්ලුවේ. තාම ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. විස්තරයක් දන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමාට දුන්නා කියනවා. ජනාධිපතිතුමා ගත්ත තීන්දුව තාම දන්නේ නැහැ. ඒක ආවෙන් පස්සේ තමයි අපිට උත්තර දෙන්න පුළුවන්. විජේදාස රාජපක්ෂ මහත්තයා ගැතුවේදී අපි කිසිම ඩීල් එකක් එතුමත් එක නෑ. එතුමා ගියා 16 එතුමා ප්‍රකාශ කරනවා. ඒක අපේ ඩීල් එකක් නෙවෙයි. දැන් මම රනිල් වික්‍රමසිංහත් එක්ක ඩීල් දානවා කියන්නේ. ඒක ඉතින් ඒ වගේ තත්ත්වයක් නේ. මෙවර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකා මුද්‍රණය කිරීමේ චෝදනා මත තවත් පුද්ගලෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සැකපිට ගුරුවරයාගේ පියා සහ සහෝදරයා ඊ අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් තිදෙනාම අද පස්තුරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකා බෙදහැරීම සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයාගේ පියා සහ සහෝදරයා කඳාන දකුණු බටගම් ප්‍රදේශයේදී ඊ අත්අඩංගුවටගෙන තිබුණේ අත්පත්‍රිකා මුද්‍රණය කිරීමට යොමු කිරීම සහ බෙදහැරීම යන චෝදනා මතයි. එම අත්පත්‍රිකා මුද්‍රණය කළ ගම්පහ නගරයේ පරිගණක ආයතනක හිමිකරුවෙකුද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා අද පස්තුරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා නියෝග කළේ සැකකරුවන් ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. එදින හඳුනාගැනීමේ පෙරටුවකට සැකකරුවන් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. දැන් හිරෝසියායේ විශේෂංගය. බුත්තල, මොනරාගල, ඔක්කම්පිටිය ආදී ගම්මානවල පවුල් 30,000කට අධික පිරිසක් සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා කුමුක්කන් ඔයේ සිදු කරන අනවසර මැණික් ගැරීමේ ජාවාරම් සම්බන්ධයෙන් අප පසුගියදා හිරෝසියායේ ඔසේ අනාවරණ කළා. මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් කුමුක්කන් ඔයේ ජල මට්ටම පහළ ගොස් ඇති අතර ඒ අනුව නීති විරෝධී මැණික් ගැරීමේ කටයුතු බහුලව සිදුවනවා. මේ හේතුවෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව අප කළ අනාවරණයත් සමග බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථාන පිළිබඳව දැඩි සෝදිසියෙන් පසු වුණා. ඔක්කම්පිටිය බෝගස් හන්දිය කරත්ත මංකඩ ප්‍රදේශයේ සිදුකරන මැණික් ගැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හිරෝසියායේ වෙත තොරතුරක් ලැබුණු අතර එය සොයා බැලීම සඳහා අප පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එම ස්ථානයට ළඟා වුණා.
අප දැඩි පරිශ්‍රමයකින් යුතුව මෙම ස්ථානයට ළඟාවන විටත් එහි මැණික් ගැරීමේ කටයුතු සිදු කරමින් සිටියේ මෙලෙසින්. මෙහිදී අදාළ උපකරණ සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදන ලැබූ පුද්ගලයන් 3 දෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී තිබෙනවා. බණ්ඩාරගම ගල්කඩේ ප්‍රදේශයේ වෙළඳසැලකට ඊයේ පසොරුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි 3 දෙනෙකු එහි හිමිකරුට රුපියල් 1500ක් වංචා කර පලා ගොස් තිබුණා. පසුව වෙළඳසැලේ හිමිකරු සැකකරුවන් හඹා ගොස් ප්‍රදේශවාසීන්ගේද ආධාරය ඇතිව අල්ලා ගත්තද එක් සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් හා මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස එලෙස අල්ලාගත් අදාළ පුද්ගලින් 2 දෙනාට පහර දුන්නේ මෙලෙසින්. ප්‍රදේශවාසීන් එක්ක සැකකරුවන් 2 දෙනා බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයේ හිඳුවා පහර දීවි හේතුවෙන් ගමන කටයුතු වලට පැය කිහිපයකට බාධා එල්ල වුණා. ඇවිල්ලා වතුර බෝතල් තුනක් ගත්තේ 1000ක් දුන්නා. 1850 පටන් මුත දුන්නා. පසුව බණ්ඩාරගම පොලිසිය නිලධාරීන් නිම ස්ථානීයට පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පලා යාමට උත්සාහ කළ ත්‍රිරෝද රථයේද පොලිස් බහරීට ගැනුණා. සොරකමක් හෝ වංචාවක් සිදු කළ තැනැත්තෙකු අල්ලා ගැනීමට ජනතාව ඉදිරිපත් වීමේ කිසිදු වරදක් නොමැතිවද එවැනි සැකකරුවෙකුට අමානුෂික ලෙස පහර දීමට සිවිල් ජනතාවට ඇති බලය කුමක්ද? දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. දිවයිනේ සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනක පැවැත්විය යුතු බවට වන 20 වන සංශෝධනයට අද උතුරුමැද පළාත් සභාවේදී අනුමැතිය හිමි වූයේ ඡන්ද 15/13 ලෙසින්. අදාළ යෝජනාව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු අතර අද දිනේම ඡන්ද විමසීමකට යා යුතු බවට සභාපතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් විරෝධතාවක් මතුවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙරට 21 වන නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයා මහතාට සාම්ප්‍රදායනුකූලව නාවික හමුදාපතිගේ අසිපත පිරිනැමීම අද පෙරවරුවේ සිදු කරුණේ නාවික හමුදා මූලස්ථානයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන දස්කම් පිළිබඳ මතු ඇති අර්බුදය මේ දිනවල දේශපාලන වේදිකාවටද ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ක්‍රිකට් පිළිබඳ දැක්වූ අදහස් කිහිපයක් මේ. දැන් අද ක්‍රිකට් ක්‍රීඩාව පරාජය වේගෙන යනවා. ඊයේ මම දැක්කා අපේ ප්‍රේක්ෂකවත් එළියට බැහැලා ඇමති ගෙදර ඵලයන්, සභාපති ගෙදර ඵලයන්, ක්‍රීඩකයෝ ගෙදර ඵලයන් කියලා කතා කරන්නේ නැහැ කවුරුත්. හැබැයි අපිට තමයි බයින් ඔක්කොට. ප්‍රධානම කාරණේ තමයි ෆිට්නස් පිළිබඳ ප්‍රශ්නේ. මේ කිව්වා මට දිගාර නැතුව ගැහුවා ඔක්කොම එකතු වෙලා. අද පේනවා ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකයන් කොයිතරම් ප්‍රමාණයක් ඉන්ජරිස් වලට ලක් වෙනවද කියලා. දැන් ඉන්දියාවේ මේ ඇවිල්ලා ඉන්න අයගෙන් යුවරාජ් සිං, සුරේෂ් රයිනා දෙන්නම ආපහු ඉන්දියාවට ඇරියා ෆිට්නස් ට්‍රේනින් අසමත් වීම නිසා. ෆිට්නස් ට්‍රේනින් වල සමත් වෙච්ච කට්ටිය තමයි දැන් ටීම් එකේ ගහන්නේ. මේක ඉස්සරහට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ප්‍රමාණිකූලව ගේන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ක්‍රිකට් අර්බුදයේ පිළිබඳ අදහස් පළ කළේ අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. බොහොම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව තියෙන. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් මහත්මයා කියලා දිනවා බාහිර ඇඟිලි ගැසීම් වැඩි කියලා. ඕනාවට වඩා වැඩියෙන් මොලකාරයෝ හිටපුවාම මේ වැඩේ කරන්න බෑ කියලා. මේකෙන් පැහැදිලි වෙනවා මේ ක්‍රිකට් වර්තමාන අර්බුදයට කවුද වගකීම් කියලා. ඉස්සල්ලාම මොකද්ද කරේ අර්බුදයට ලක් වෙද්දි? ඉස්සල්ලාම නායකයෝ අයින් කරා. පුහුණුකරුවෝ අයින් කරා. ඒ කලමනාකරුවෝ අයින් කරා. සාර්ථක වුණේ ඊළඟට මොනව මොකද කරන්න ඕනේ? ඉතින් උඩට යන්න ඕනේ. පෞගේ කාලේ අපේ ක්‍රීඩකෙක් කිව්වනේ ප්‍රිලව් බෙනේ ගිරව් ගහේද මොකද්ද කියලා.
දැන් වෙලා තියෙන්නේ මේ රෙලවුන්ටත් මතක නැහැ ගිරවුන්ටත් මතක නැහැ මේ බෙනේ හදන්න දායක උනේ කවුද කියලා. අර්ජුන රණතුංගලා, දුලිප් මෙන්ඩිස්ලා, තෙන්නකෝල්ලා, බන්දුල වර්ණපුරලා, ගාමිණී සානගමැතුමා වගේ, ආනා පුංචි වගේ නිලධාරි මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව හැදුවේ. දැන් වෙලා තියෙන්නේ ක්‍රීඩාවට එහා ගිය පඬිතුෝ ටිකක් තමයි දැන් මේ ක්‍රීඩාව අල්ලගෙන ඉන්නේ. ඉතින් මේක බොහොම භයානක තත්ත්වයක්. මේවට විරුද්ධව මම හිතන්නේ අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙන්න වෙනවා. දැන් අපි දන්නවනේ මේ යහපාලන ආණ්ඩුවේ අසාර්ථක වෙනකොට ඉතින් අයින් වෙන්න වෙනවා. නැත්තම් අයින් කරන්න වෙනවා. මේ සූදානම සමගින යන්නට. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ඡාලය 93 දෙස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.